ආයුබෝවන් හැමෝටම. අද සුපුරුදු ආකාරයට ඔබ බොහෝ දෙනෙක් නොදන්නා මේ රටේ සිදුවෙන වංචා දෝෂණ ආක්‍රමිකතා සහ අකටයුතුකම් පිළිබඳව තවත් සුවිශේෂී හෙළිදරව්වක් කරගෙනයි මම ඔබ හැමෝට එන්නේ. ඔබ නොදන්නා මේ කතාව ඔබ මේක අවසන් වෙනකන් අහන් හිටියොත් ඔබට හිතා ගන්න පුළුවන් මේ රටේ දේශපාලඥයන් දේශපාලන නායකයන් ඔවුන්ගේ හෙන්ටය අපේ රටට සිද්ධ කරලා තියෙන තවත් දැවැන්ත විනාශයක් ගැන මේ කණ්ඩායම තමයි අපේ රටට ලෝකෙටම නැත්නම් අපේ රට ලෝකෙටම නායකාරයන් කරේ මේගොල්ලෝ විවිධ ගිවිසුම් හරහා අපේ රට ලෝකෙට විකුණුවේ මේ අය ඒ විතරක් නෙමෙයි රටට එන්න තියෙන සල්ලි නිර්පරාදේ ඒ සල්ලි බිලියන ගණනක් රටට අහිමි කළේ මේ අය මේ රටේ දූෂිත කණ්ඩායම් ගසාගෙන කාපු අපේ මුදල් පිටරටවල් වලට අරගෙන ගිහිල්ලා ආරක්ෂා කරන්න මේ අය ඔබත් දැනගත යුතු මේ ඇඟහිරි වැටෙන කතාව දූෂිත විදේශ ප්‍රතිපත්ති නිසා කණ්ඩායමක් සල්ලි විනාශ කරපු ආකාරය ඒ කණ්ඩායම කවුරුවත් නෙවෙයි මේ රටේම සිංහල දෙමළ මුස්ලිම් කියන අපේ රටේම මිනිස්සු ඔබ නොදත් මේ වැදගත් ඉදිරිපත් කිරීම ඔබේ දැනුම වෙනුවෙන්මයි රටක සමාජ ආර්ථික සහ දේශපාලන කියන ස්ථාරත්වය සඳහා ඊටම වැදගත් මෙහෙවරක් ඉටු කරන්න ඕන තානාපතිවරුන්ගේ සේවය කොහොම වුණත් මේ වීඩියෝවේ මුල කොටස විතරක් නම් බලලා ඔබ මට බනින්න එපා ඔබ අවසන් වෙනකම් මේක බලන්න බනිනා බැනපුවා ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබේ කාලය ඉදිරි කරන්න ඕන හින්දා මම මේ වැඩසටහන ඔබට වේගෙන් ඉදිරිපත් කරගෙන යනවා වේගෙන් කොට ගැටලුවක් නැහැ නීරස වෙන්නේ නැති විදිහට මේ තානාපති සේවයේදී ඔබට ඇහෙන වචන දෙකක් එකක් තමයි මහා කොමසාරිස් කියන වචනය අනිත් වචනය තමයි තානාපති කියන වචනය එතකොට නමුත් මේ මහා කොමසාරිස් සහ තානාපති කියන මේ වචන දෙකෙන්ම කියවෙන රාජකාරිය එකයි ඔබ කවුරුත් දන්නව අය ඉන්නව දන්නේ නැති කට්ටිය ඉන්නවා මහා කොමසාරිස් කාර්යාලය විදිහට භාවිතා වෙන්නේ එදා අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ අපේ රට වගේම වෙනත් රටවල් අත්පත් කරගෙන හිටියා ඒ රටවල් සමූහය එකතු කරලා හදලා තියෙන පොදු රාජ්‍ය මණ්ඩලයට ආයත් රටවල් තානාපති සේවය නැත්නම් තානාපති කාර්යාල විදිහට පාවිච්චි වෙන්නේ ඒ රටවල් මේ වෙදි මගේ මතක හරින 51ක් වගේ ප්‍රමාණයක් තියෙනවා එතනින් හැරුණාන් පස්සේ ලෝකෙ තියෙන ඉතිරි රටවල් ටික මේ තානාපති සේවය කොයිතරම් වැදගත්ද කියලා අපට හොයාගන්න පුළුවන් අපේ ලෝක ඉතිහාසය දෙහාට පොඩ්ඩක් ගියාට පස්සේ ලෝකයේ මෙම තානාපතිවරුන්ගේ ඉතිහාසය දිහා බැලුවම ලෝක ප්‍රසිද්ධ වූ තානාපතිවරුන් ලෝකයේ පිළිගත් තානාපතිවරුන් ඉන්නවා. ඒ අතරින් බ්‍රෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඔබ අහලා ඇති. ඒ වගේම හෙන්රි කිසින්ග ඔබ අහලා ඇති. හිලරි ක්ලින්ටන් ඔබ අහලා ඇති. කොෆි අනන් මේ අය ඔබ අහලා ඇති. මේගොල්ලෝ තමන්ගේ රාජකාරිය හරියටම කරපු අය විදිහට තමයි ලෝක ඉතිහාසයට ඇතුළත් වෙලා තියෙන්නේ තානාපතිවරුන් විදිහට. ඔය අතරේ තවත් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා මේ රාජතාන්ත්‍රික සේවය ගැන පොත් ආදිය ලියලා බොහෝ සේවයක් සමස්ත ලෝකයටම ඉෂ්ට කරපු කෙනෙක්. ඔහුත් තානාපති සේවයේ හිටපු නිලධාරියෙක්. ඔහුගේ නම තමයි නිකොලෝ මැකියාවෙලි කියන පුද්ගලයා. ඔහු එම සේවය ගැන සුවිශේෂී ආකාරයෙන් හෙළිදරව් රාශියක් කරලා තියෙනවා. ඔවුන්ගේ රැකියාව ඒ විදිහට හරියටම කරලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔබ නිකන් හිතලා බලන්න අපේ ලංකාවේ එහෙමයි ඉන්නවද එහෙම තානාපතිවරුන් හිටියා කියලා අහලවත් තියෙනවද එහෙම අය හිටියා නම් අපේ රටට මේ වගේ තත්වයක් අපි දුක් විඳින තත්වයක් ලෝකෙටම ණය වෙච්ච තත්වයක් අපිට ඇති වෙයිද ඔබ දන්න එහෙම තොරතුරු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට පහලින් ලියන්න සටහන් කරන්න අපේ දැනුවත් වීම පිණිස මොකද අපි මේ බොහෝ දේවල් දන්න අය නෙමෙයි මේ තානාපතිවරුන්ට තමගේ රාජකාරිය කිරීමේදී ඒ වෙනුවම කරන්න තියෙන වගකීම් රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙනවා ශ්‍රී ලංකා රජය නැත්නම් ශ්‍රී ලංකා රජයේ ජාතික කැමැත්ත ජාතික ප්‍රතිපත්තිය. ඒ රටවල් වල ප්‍රසිද්ධ කර ගැනීම නැත්නම් ඒ රටවල් වලදී අපේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්න. ඒකට හැමකම් පස්සේ ඔබට තේරෙනවා අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් ඔන්න තීරවද නැද්ද කියන එක පොඩ්ඩක් ඔබ හිතලා බලන්න. ඒ වගේම තමයි රටේ ප්‍රතිරූපය ගොඩනැගීම ව්‍යාප්ත කිරීමේ රටවල් වල. ඒ වගේම තමයි රට අපේ රටට හානියක් වන විට ඒ හානියට එරෙහිව පෙනී ඉන්න එක. උදාහරණ කීපයක් මම ඔබට පසු ඉදිරිපත් කරන්නම්. ඊළඟට මේ හොඳ තානාධිපති සම්බන්ධතාවයක් රට වෙනුවෙන් පවත්වාගෙන යන්න ඕන. ඒවා වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේම අපේ රටට වැදගත් වන දේශපාලන ආර්ථික ඒ සහයෝගිතාවය වෙනුවෙන් වැඩ කරන්න ඕන ඒ රටවල් එක්ක එකතු වෙලා.
එවාගෙම තමයි ද්විපාර්ශ්වික සම්බන්ධතා ඒක තර කරගන්න ඕන. ඒ රටවල වල ඉන්න ශ්‍රී ලාංකික අපේ පුරවැසියන් ගැන හොයා බලන්න ඕන. ඔවුන් සතුටින් ඉන්නවද කියන එක හොයා බලන්න ඕන. ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිතතා කරන්න එකත් මේ රාජකාරියේ තියෙන සුවිශේෂී කරුණක්. ඒ වගේ කරුණු කිහිපයක් තමයි මම ඔබට ඔය ඉදිරිපත් කළේ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපේ රට නියෝජනය කරන මේ තානාපති සේවය තුලින් ඇත්තටම ඔය කියන දේවල් සිද්ධ වෙනවද කියලා. ඔය මම ඉහළින් සඳහන් කළ ප්‍රධාන කාරණා වලින් 20%ක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා දන්නෝ දනිති. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් අතරින් හොඳ විදේශ සම්බන්ධතා තිබුණු පුද්ගලයෙක් තමයි ජේ.ආර්. ජයවර්ධන කියන්නේ. ඔහුට හොඳ නමක් තිබුණා විදේශ සේවයන් නැත්නම් විදේශ රාජ්‍යයන් අතර. ඒ වගේම ඊටත් කලින් හිටපු සිරිවා බණ්ඩාරනායක මහත්තයට තිබුණ සම්බන්ධතා සුවිශේෂී වෙනවා. ඒ කියන්නේ ඔබ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බැලුවොත් කියලා ඉගෙන ගන්න ඕන කෙනෙකුට ඒක ඔබට දැනගන්න පුළුවන්. ඒක ඔබේ ඔබට අවශ්‍ය නම් ඒ තොරතුරු හොයා ගන්න පුළුවන්. කොහොම නමුත් ඒ ඊට අමතරව අපිට මේ රටක් විදිහට ඉදිරියට යන්න රටේ රාජ්‍ය නායකයාට සහාය දක්වන්න මේ විදේශ තානාපති සේවයෙන් දැවැන්ත සේවයක් සිද්ධ වෙනවා සහ සිද්ධ කරන්න ඕන. සුදුසුකම් තියන අය මේ තනතුරු වලට පත් කරොත් මේ රාජතාන්ත්‍රික සේවයට නැත්නම් තානාපති සේවයට පත් කරලා යවුවොත් විතරයි අපට ඒ වෙනුවෙන් ලැබෙන්න තියෙන හැමදේම ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. රට විකුණන අය, රට පාවා දෙන අය, රට පාවා දුණු පරපුරවල් වලින් එන අය මේ තනතුරු වලට ගිහිලා තිබුණොත් වැඩ දන්නේ නැති කට්ටිය සල්ලි හම්බ කරගෙන මුදෙසා මේ තනතුරු වලට ගිහිලා තිබුණොත් ඔබට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. අප දන්නා ඉතිහාසයේ වසර 35ක් විතර අපි අතීතයට ගියාට පස්සේ ශ්‍රී ලංකාවේ මේ විදේශ තානාපති සේවයේ හිටියේ දූෂිත දේශපාලඥයන්ගේ ආධාරකරුවන් ඥාතීන් හිතවතුන්. ඒ අනුව මේ විදේශ සේවය අපි දන්නා කාලේ ඉඳලම විනාශ වෙලා ඉවරයි, විනාශ කරලා ඉවරයි. මම අද ඔබට වර්තමාන විනාශ වෙලා තියෙන සිද්ධීන් කීපයක් විනාශයට පදනම් වෙච්ච සිද්ධීන් කීපයක් උදාහරණ විදිහට පැහැදිලි කරලා පෙන්නන්නම්. මම නොදන්නා අතීත සිද්ධීන් ඕනතරම් තියෙන්න පුළුවන්. අපි දන්න ටික දෙයක් කියලා මම ඉස්සෙල්ලාම කිව්වනේ. ඒ වගේ තොරතුරු ඔබත් දන්නවා නම් අදහස් තීරය ඔබට පල කරන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු මම ඉදිරිපත් කරන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර චාරායක මහතාගේ දැන ගැනීමට පමණක් නොවේ. විජිත හේරත් නව විදේශ කටයුතු අමාත්‍යවරයා දැන ගැනීම පිණිස, ඒ වගේම අරුණී විජේවර්ධන ඒ මහත්මියට ලේකම්වරිය එතුමියගේ දැන ගැනීම පිණිස තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. යහපත් රටක් ගොඩනගන්න නම් මේ විදේශ සේවයේ තියෙන දූෂණ වංචා දැනගන්න ඕන, මේ ගිණුම් විගණනය කරන්න ඕන. පසුගිය කාලය පුරාවටම විදේශ තානාපති සේවයට ගියේ කවුද කියලා මම ඔබට මුලින් සඳහන් කළානේ. අපි දැන් බලමු ඒවා කිහිපයක්. ජපානයේ නව තානාධිපති කවුද ඉන්නේ? රොඩ්නි පෙරේරා කියලා මහත්මයෙක් තමයි ඔය ජපානයේ නව තානාපති විදිහට ඉන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඔහු ජපාන් තානාධිපති කොරයා බවට පත් කළ හැව්වේ. ඔහු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ හිටපු ඇමති පෝල් පෙරේරා කියන මහත්මයාගේ පුත්‍රයෙක්. සීසල් රාජ්‍යයේ මහ කොමසාරිස්වරයා විදිහට ඉන්නේ සිරාද්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා. පසුගිය කාලේ මිනිස්සු කිව්වා මේ රාජපක්ෂලාගේ සල්ලි තියෙන්නේ සීසල් වල කියලා. තව රටක් කියනවා අපි එතන කියලා බලමු. අපි දන්නේ නැහැ. ඉතින් වාර්තා ඕන තරම් තියෙනවා. අපි දැක්ක අන්තර්ජාලයේ තොරතුරු තියෙනවා. විවිධ දේවල් කියවෙනවා. ඔන්න සීසල් රාජ්‍යය තමයි සිරන්ති රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා ඉන්නේ. අපි ඇමරිකාව පැත්තට ගිහිල්ලා බලුවොත් ඇමරිකාවේ ස්ථාන තුනක මේ තානාපති සේවය තියෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් වල තානාපති විදියට ඉන්න හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහත්මයා. ඔහු යද්දි හිටපු හැමෝම අරගෙන ගිහිල්ලා තිනා. ඔහුට කියන්න පුළුවන් හැමෝම අරගෙන තිනා. කොටෙම කියනවා නම් ලියන්න පත්‍ර වාර්තාකාරයෙකුත් උන් අරගෙන ගිහිල්ලා තිනා. ඒ කාර්යාලයේ තුන්වෙනි අයදියට ඉන්නේ අර ලංකාවේ ඉන්න SB කියලා කෙනෙක්. අන්න SB කියන කෙනාගේ පුතා. ලිපිකාරණයක් විදියට ඉන්නේ සුසීල් කියලා කෙනෙක්ගේ ලංකාවේ නමක් තියෙන සුසීල් කියලා කෙනෙක්ගේ දුවෙක්. එයා ඉන්නේ ලිපිකාරණයක් විදියට. සමහරට මේගොල්ලෝ මේ අර විදේශ සේවයට යද්දි තියෙන විභාගයක්. ඒ විභාග ලියලා ගිහිලා තියෙනවද කියලා දන්නේ නැහැ. හොඳේ. එහෙම ගිහිලා තියෙනව නම් ගැටලුවක් නැහැ. නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිතයා විදියට ඉන්නවා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඔය සමීප සම්බන්ධකම් තිබුණ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා මොහාන් පීරිස් මහත්මයා. ඔවුන් ඒ කාලේ මොනවද කියන එක, මොනවද කළේ කියන එක මොහාන් පීරිස් කියලා අන්තර්ජාලය ගැහුවා නම් ඔබට තොරතුරු රාශියක් හොයාගන්න පුළුවන්. ලොස් ඇන්ජලස් වල තියෙනවා තව කොන්සල් ජනරාල් කාර්යාලයක්. ඒ කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා කෙනෙක්. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විදියට ඉන්නේ
candaian peraduna Rohita Bogolaga mahatnya. Ekaraya le beda karena apa? Punca nilai megila kenegge putek. Ita matarwa inwa me pial nisanta gila kenegge. Lanka abinne pial nisanta gila kenegge putek utina hoela balarna. Ekauda gila. Apeta labela tina torotu hode. Ewage me hitapu hamda navika hamda apati Ramendra Vijayagunawardhana mahatnya inwa tanapati widiyata Pakistane. Bada matake athi ohotath vivida chodana rasaya thibuna. Mage matake harinan ohu paharadima sambandhawa attarangota pawa ganna siddha wenawa. Etakota ohu hambantharota thamai e siddhya siddha karanne. Etara hamudawaweddith me Lankawata wedak karanna hariyata wedak karaganna beru una. Hamudapati wuru. Meloma wedak nathi hamudapati wuru. Kiyapa denekut me weddith oya tanapati sewa inna honda hamudapati wuru inna honda. Hondai inna. Ino etara hamuguan etara guan hamudapati wareki petra harno tema oh purudak widere kurundu wea pare yedina wa oh denadati na irate yedina mea taka di huwa me kurundu era tata wedi pura rangila gini ana beri nisa oh pegi pia kanada wagen ino guan toto bole me ara widesa ea raja tantri kene lidarik nisa kohmari huta au newati ana hambo ino kala antri ati se hume hora kurundu wea pare kara gani ana kene business kaka rada kaman na bai Raja tantrika sewekata yanne business karanna neme business karanna ona raja tantrika sewen ayun wela yanna ona. Itin south wenne mewa karan passe ape rata. Habai e ayata ape rata south una kila kisidu gataluwak naha. Ehema ona mehema wenne naha ne. E wage ma Nawalage Bennett Kure mahatmayat innwa tanapati wareyak widiyata. Ohut chandayen paradinawa. Ohutath istri dusana chodana thiyena putgalayak. Sandeep Samarasinghe kila taw putgalayak innwa SR jathika passe aradayaka asana sangvidhayakawareya. Ohu innes konsol jenderal orang ekuiditnya, ohu chandan peraduna putgala yek, itu orang desa palana perdana ing. Australia petergi apa itu metiketi Australia orang mahakomisaris sendiri itu kanta apa kita, erat desa itu na wisala dade aggevan, adikarnya nyoka kala aggevan ngekila, ek kanta apa wahal seve yadewa kila, anaturu ema warta kerupu ini le dar ini ma, dama ita toda ihelin tin ekstra jatinge sangvidhane niyojiti akuriyete widiyata ye yom kerewa, balan itu mevan south wind apa eratane, itu. Itu orang evagi mau ya karya lain nuwa me, andu mau maruwen orangna mana tiila Lanka we swadhi na bicca, menteri variagge birindakut tienna bohela balanne me kauda, birindan attamme swadhi na bicca menteri variagge la, mamme kian ne, bohela balanne me, obe, dana kaya ni mau pinisa, me rata binasa kerapu, akara binasuna akara, tawa kota sak, evagi me matre ati api goda, api nudana goda dewal toroturu ati, susesi ma de tamai. රටවල් 18කට එකම පුද්ගලයෙක් තානාධිපති විදියට පත් කරලා තියෙනවා. මම ඒත් බැලුවා කවුද මේ ඉන්ද්‍රජාලිකයා කියලා. දැන් අනුර කුමාර චානායක මහත්මයා කියන්නේ මම ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි කියලා. ඔහු නමින් වේලුපිල්ල කනකනාදන්. අපට ලැබෙන තොරතුරු හරිනම් රටවල් 18කට කොහොමද එකම පුද්ගලයෙක් තානාපති සේවය දෙන්නේ? ලිබියාව, උගන්ඩාව, බර්කිනා පාසෙන්, මාලි, සෙනගල්, කොංගෝ Nigeria, Mauritania, Tanzania, Gabon, Ghana වගේ මේ රටවල් අතරින් කිහිපයක් අපිට හොයා ගන්න පුළුවන් වුණා ඔහු සේවය කරන තානාපති සේවය. අපි දන්නේ ඔහු ඉන්ද්‍රජාලිකයෙක් කියලා තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. දැන් පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සල්ලි උගන්ඩාවේ තියෙනවා කියලා ලොකු කතා බහක් ගියානේ. අන්තර්ජාලයේ සැරිසරව ඕන තරම් අපි දැකලා තියෙනවා සහ ඒකට අවශ්‍ය යම් යම් සාධක තියෙනවා. අපි දන්නේ ඇත්තද බොරුද කියලා. Mahinda Rajapaksa-ට ඔබට මතකයිද උගන්ඩා වට ගියායේ ගිය ගමන මතකයිද මේ ආණ්ඩු පෙරලෙන්න ඔණ්ඩ මෙන්න නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරයා වෙන්න අරගලයට ඔන්න මෙන්න තියලා ගිහිල්ලා මේ රට ගෙනෙතිම ඔබට මතකයිද ඒ ගමන ලංකාවේ දැවැන්ත ආන්දෝලනයකට ලක් වුණා උගන්ඩාවේ ඉඳලා ඔහු තිරුපති වදින්න ගියා ඔබට මතකයිද ජෙට් යානාවකින් ඒ මේ සියල්ලම සංවිධානය කරලා තියෙන්නේ මේ රටවල් 18ටම තානාපති සේවය ලබා දෙන මෙන්න මේ වේලපුල්ලේ කනක නාදන් කියන ඉන්ද්‍රජාලිකය හොඳ ඉන්ද්‍රජාලිකය දැන් බලන්න මෙහෙම කොහොමද කරන්න කියලා දැන් ඔයා අතරේ ඔබට මතක ඇති අපි පෝලිං වල 10 දුක් වින්දා කට්ට කෑවා දුක් වින්දා නිදි මරුවා ගෙවල් වල මිනිසුන්ට හරියට කන්නවත් දෙන්න බැරුව අපි දවන්ත විදියක දුක් විඳපු කාලයක් තිබුණා අන්න ඒ කාලේ එක්තරා තානාපති සේවයේ ඉන්න එක්තරා කාන්තාවක් ප්‍රධාන කාන්තාවක් එයාගේ කාර්යාලයට ලංකාවෙන් ගෙන්න ගත්ත ලී බඩු ටික මිලියන ගණනක් කෝටි කිහිපයක වටිනාකමකින් යුත් ඒ ලී බඩු ටික ඇය ලංකාවෙන් ගෙන්න ගන්නවා ඒ රටට කාගේ සල්ලි වලට ඔබේ මගේ මේ බදු සල්ලි වලින් හොඳ එහෙමයි ඒගොල්ලෝ ඒ කතා කරේ දැන් විදේශ තානාපති කාලයට යන්න කලින් මම කියවනේ තියෙනවා කියලා විභාගයක් එහෙම ලියන්න ඉතින් එතකොට මේ ප්‍රධාන තානාපතිවරුන්ට අමතරව ඔය
ඒ තානාපති සේවයේ ඉන්න අය විභාග ලියලා තමයි ගිහිල්ලා තියෙන්නේ මම මේ කියන්නේ දේශපාලන පත්වීම් පිළිබඳව ලංකාවේ රාජ්‍ය ආයතන වල දේශපාලන පත්වීම් වල නිලධාරීන් බඳව ගත්තට ජාත්‍යන්තර රාජ්‍ය සේවයට නැත්නම් ජාත්‍යන්තර සමාන ජාත්‍යන්තර සේවයට තානාපති සේවයට ඔය දේශපාලන පත්වීම් කරන මිනිස්සු යවුවම හරියනවද ඒගොල්ලෝ මේවා දන්නවද එතකොට ඒගොල්ලෝ ඒ රටවල වලට යන්නේ විදේශ සේවයේ දන්නේ නැහැ ඒක හරියට ඉගෙනගෙන නැහැ කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ රට ගැන හැඟීමක් නැහැ ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ සැප ගන්න සුර සැප ගන්න. ඉතින් මේ මේ අය අපේ රටේ සල්ලි වලින් සුර සැප විඳට කමක් නැහැ. හැබැයි රටට වෙන්න ඕන දේ වෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ රටට වෙන්න ඕන දේ මේ අරුත් 35ක් පුරාම සිද්ධ වෙලා නැති එක. ඉතින් අපේ සල්ලි වලින් සැප ගන්නයි අපේ සල්ලි වලින් පඩි අරගෙන වැඩ නොකර ඉන්නයි මේ දෙකම කරන්න බෑනේ. අර කියන්නේ කේකුයි බනසු දෙකම කන්න බෑ දෙක එකක් කන්න කියලා කියන මොකද දෙකෙම තියෙන පාම් පිටනේ. ඉතින් ඔය අය අපි බලන්න ඕන දැන් ඔය ගිහිල්ලා විදේශ ආයෝජන කීයක් අපේ රට වෙනුවෙන් අපේ රට ආරක්ෂා කරගන්න අපේ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ආයෝජන පරිත්‍යාග ඒව කොච්චර ප්‍රමාණයක් අපේ රටට මේගොල්ලෝ ගෙනත් දීලා තිනවද අපි බලන්න ඕන අන්න ඒක අපි දන්න විදියට නම් එහෙම ගොඩාක් දේවල් අපිට ලැබිලා නැහැ මොකද 120ක් විතර තමයි කරන්න කියලා අපේ ප්‍රශ්න වලට හරියට පෙනී ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ සැප විඳට අපි කියන්නේ ඒක වෙලා නැති හින්දා දැන් මේට දින 4කට විතර කලින් ඔබට මතක ඇති ඔබට මතක නම් සහ දන්නවා නම් අනුර කුමාර තනායක මහත්මයා ජනාධිපති වුණාට පස්සේ ඉන්දියාවේ එතරම් නාලිකාවක ඉතා ප්‍රසිද්ධ නිවේදිකාවක් අපේ රටේ ජනාධිපතිත්වයට එරෙහිව චෝදනා සහ අපහාස එල්ල කර ඔබට මතක ඇති පල්කේ සර්මා කියන මේ නිවේදිකාව කියනවා අනුර කුමාර දිසානායක කියන්නේ මාක්ස්වාදියෙක් කියලා ඒ වගේම ඔහු ඉන්දියානු විරෝධී පුද්ගලයෙක් කියලා අය ප්‍රකාශ කරනවා මම ඔබට ඉස්සෙල්ලා පෙන්න දුන්න විදියට දැන් අපිට පුළුවන් ද ඔය මම කතා කරපු විදියට ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ඔය සම්බන්ධව යම් කිසි නිවේදනයක් හෝ ප්‍රකාශයක් නිකුත් කරාද මොකද ඇය පර්ගේ ශර්මා කරන ප්‍රකාශය දැවැන්ත තර්ජනයක් ගැටුම් ඇති කරන්න පුළුවන් ඒ ප්‍රකාශය මාධ්‍යවේදීන්ට තමන්ට හිතන දේ ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යවේදීන් නෙවෙයි ඕන පුරවැසියෙකුට තමන්ට හිතන දේ ප්‍රකාශ කරන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන් හැබැයි ඒ ඉන්දියාවේ ඉන්න කෙනෙක් අපේ රටට චෝදනාවක් එල්ල කරනකොට අන්න අර අපි කියන තානාපති සේවය නැත්නම් මහ කොමසාරිස් සේවයේ ඉන්න ප්‍රධානියාගේ වගකීම තමයි ඒ සම්බන්ධව යම් කිසි නිවේදනයක් නිකුත් කරලා අපේ රටේ ජනාධිපතිවරයා ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතු කරන එක අපි තවමත් දැක්කේ නැහැ මිලින්ද මොරගොඩ මහත්මයා තමයි ඉන්දියාවේ ඉන්න මහ කොමසාරිස් තාම කිසිදු නිවේදනයක් මේ වෙනුවෙන් නිකුත් කරන අපි දැක්කේ නැහැ. ඉතින් මිලින්ද මොරගොඩ කියන පුද්ගලයා ගැනත් කියන කතා ගොඩක් තියෙනවා. අපි ඒවා අවස්ථානුකූලව ඔබට ඉදිරිපත් කරනවා. හොඳ කතා තියෙනවා නේද? හොඳ කතා නේ අපි ඉදිරිපත් කරන්නේ ඔක්කොම නරක කතා නෙවෙයි ඔක්කොම හොඳ කතා. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. දැන් අපිව ඉන්දියානු චීන ඇමරිකානු කියන මේ රටවල් තුනේම හිරකරුවන් බවට පත් කරලා තින්නේ කවුද? ලංකාවෙන් ගිහින් ඉන්න තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු රාජකාරිය හරියටම සිද්ධ කරා නම් රට වෙනුවෙන් හිතලා කරා නම් අපි කොහොමද බිලියන ගණනක් ලෝකෙට ණය වෙන්නේ අපි හිර වෙච්ච රටක් විදියට ඉන්නේ කොහොමද පැහැදිලිද ඔබට මම කියන එක එනිසා අවසන් වශයෙන් අපි නව ජනාධිපතිවරයාගේ අවධානයට විජිත හේරත් මහත්මයාගේ අවධානයට යොමු කරනවා මේවා ටිකෙන් ටික සුද්ධ කරන්න හැබැයි සුද්ධ කරලා දාන්නේ කවුද කියන එක අපි දන්නේ නැහැ දාන්නේ කවුද කියන එක අපි දන්නේ නැහැ තානාපති කාර්යාලයත් විගණනය කරන මේ තානාපති කාර්යාලය හොඳට විගණනය කරනවා මොකද හොරට බිල් එහෙම දාලා සල්ලි සෑහෙන්න ගන්නවා කියලා තමයි අපට දොරදුර හම්බිලා තියෙන්නේ කවුද මේක කරන්නේ අපේ රට ආරක්ෂා කිරීම කියලා මේ විදේශ තානාපති සේවයට ගිහිල්ලා ඉන්න මේ දේශපාලන පත්වෙන් අර හොඳට විභාග ලියලා ගිහිල්ලා මේ අවුරුදු දෙකෙන් තුනෙන් රටවල් අතර මාරු වෙන නිලධාරීන්ට නෙවෙයි මම මේක තව කියන්නේ මම මේ කතාව කියන්නේ මේ සේවයට ගිහිල්ලා ඉන්න කිසිදු සුදුසුකමක් නැති දේශපාලනය කිරීම සුදුසුකමක් කරගත්ත එයාලගේ ඥාතීන් හිතවතුන් දූ දරුවන් ගැන තමයි මම මේ කියන්නේ. ඒක නිසා ජනාධිපතිවරයාගේ නැව දැක්ම ඉදිරියට ගෙනියන්න නම් විජයග්‍රහණයක් විදිහට ඉස්සරහට යන්න නම් අර රිනේසන්ස් නැත්තම් පුනරුද්යයක් විදිහට ඉස්සරහට යන්න නම් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේවා සුද්ධ කරන්න. බිලියන ගණන් අපට අහිමි කරන මේවා සුද්ධ කරන්න වෙනවා. ඔවුන්ගේ වැඩසටහන් අධීක්ෂණය කරන්න වෙනම කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පත් කරන්න. ශ්‍රී ලංකාවේ පත් කරන්න මේ රටේ ඉන්න තානාපති මොනවද කරේ
ඉන්දියාවේ තානාපති මොනවද මහ කොමසාරිස් මොනවද කරලා තියෙන්නේ. ඔවුන්ගේ වාර්තා දවස ගන්න ගෙන්නගෙන මහ ජනතාවට දැන ගැනීම පිණිස ඒවා ඉදිරිපත් කරන්න ඕන නැත්නම් මාසකට එකපාරක් කර දෙපාරක් කරේ මෙන්න මේ රටේ මේක කරලා තියෙනවා මේ රටේ මේව කරලා තියෙනවා කියලා අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕන. මොකද ජනතාව ගොඩක් කට්ටි හිතන් ඉන්නේ මේවා මේ නිකං සිද්ධ වෙනවා කියලානේ මිනිස්සු දැනගන්න ඕන. එතකොට තමයි මිනිසුන්ගේ ඔළු කෙටික වෙනස් වෙන්නේ. දැන් එහෙම කරොත් ඒ අපේ රටේ සමාජ ආර්ථික දේශපාලනයේ නව විජයග්‍රහණයක් ජයග්‍රහණයක් දක්වා ගමන් කරන්න පුළුවන් සියලු පරිසරය නිර්මාණය වෙනවා. විදේශිකයන්ගෙන් අපේ රටට සංචාරකයන් එන්න පටන් ගන්නවා. විදේශ සේවයේ යෙදලා ඉන්න අපේ රටේ දූපුතුන් වැඩි හිටියන් මේගොල්ලන්ට හොඳ රස්සා ඒ රටවලින් හම්බෙනවා. අපිට ඒ තත්ත්වයට ගෙනියන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න නව ජනාධිපතිවරයා කටයුතු කරන්න එනම් වංචා දෝෂණ අක්‍රමිකතා නවත්තන්න කටයුතු කරන්න කරන්නේ නම් මේ දේවල් පිළිබඳව මම ඉදිරිපත්තරේ ටිකයි අපිට ලැබිලා තියෙන ටිකයි තොරතුරු. ඒක නිසා කොහොම නමුත් අපි මේවා තරහට ඉදිරිපත් කරනවා නෙමෙයි. ඒ වංචා දෝෂණ අක්‍රමිකතා සිද්ධ වෙන විදිය නවත්තන්න ඕන. එතනින් ඉස්සරහට ගිහිල්ලා ලෝකේ තේක අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. වංචා දෝෂණ නැති රටක් අපි නිර්මාණය කරන්න ඕන. එහෙම කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. කොහොම වුණත් මේ හොරකම් කරන අයගේ වරද හොරකම වුණාට ඒගොල්ලෝ හොරකම් කරන්න පුරුදු වෙලා තියෙන්නේ, වැරදි වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ මේ රට තුළ හරි දැක්මත් දර්ශනයක් ස්ථාපනය වෙලා නැති නිසා. අන්න ඒක ස්ථාපනය කරපු දවසට ටිකෙන් ටික ටිකෙන් ටික හොරකම් අඩු වෙලා මිනිස්සු සුඛිත මුඛිත වුණ පුද්ගලයන් විදියට මේ රටේ ජීවත් වෙන්න පටන් ගන්නේ. අවසන් වශයෙන් ඔබටත් යම් ගැටලුවක් තියෙනවා නම් රටට කියන්න, බලධාරීන් දැනුවත් කරන්න. අපි සූදානම් ඔබේ ප්‍රශ්නය රටට කියන්න, සමාජයට කියන්න, බලධාරීන් ඉදිරිපත් කරන්න. අපේ ආයතනයට එන්න එපා. මොකද අපේ ආයතනය වහලා තියෙන්නේ, අපේ කාර්යාලය වහලා තියෙන්නේ. ඒකට හේතු සාධක දන්න කට්ටිය දන්නවා. ලිපිණය සඳහන් ස්ථානය, ඒ කියන්නේ අපේ ලිපිණය සඳහන් ස්ථානය කාර්යාලය අපි අරගෙන තිනවා. ඒකට අපි කුලිය ගෙවන, හැබැයි කාර්යාලය වහලා තියෙන්නේ. ඒක නිසා ඔබ කාර්යාලය හොයාගෙන එන්න එපා. නමුත් ඔබ ලිපි එව්වොත් අපි ලිපි ගන්න ක්‍රමයක් හදලා තිනවා. අපට සියලු ලිපි ලැබෙනවා. එතකොට ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් සියලු විස්තර සහිතව සාක්ෂි සහිතව අපට ලැබෙන්න සලස්වන්න. ඉතින් ඔබේ නම, ලිපිණය, ජාතික හැඳුනුම්පත, ඔබගේ විස්තර, ඒ සම්පූර්ණ විස්තර සහිතව ලිඛිත ලිපියක්, ඔබේ අස්සන සහිතව ලිපියක්, ඒ වගේම ඔබේ ජාතික හැඳුනුම්පත සහතිකරන ලද ඡායාරූපයක් අපිට තරහ තියෙන ප්‍රශ්නයක් නේ. අපිට බඩි ණයට උනත් පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවන් අපි ඒක ඉදිරිපත් කරනවා. දෙකින්ද ගැටලුවක් කරගන්න එපා. ඔය වැරදි කරන අයටත් තියෙනවා ප්‍රශ්න. අපට එවන්න. අපි ඔබේ යුක්තිය වෙනුවෙන්, ඔබ මොන තරහතරකම පුද්ගලයෙක් වුණත් අපි ඔබේ යුක්තිය වෙනුවෙන් අපිට පුළුවන් හඬ අපි නගනවා. අපි මේ හැමෝම අපේ රටේ මිනිස්සු. ඒ නිසා අපිට ඕන කවුරු සතුටින් ඉන්න රාජ්‍යයක් නිර්මාණය කරගන්න. කාට විරුද්ධව අපි කතා කරත් මේ රටේ මිනිස්සු අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා අපේ ආයතනයේ ලංකා පිළිගත් ජනමාධ්‍ය ආයතනයක් ඔබට පුළුවන් මෙන්න ලිපිණේ අපේ ශ්‍රී ඩාවලා ලංකා මාධ්‍ය ජාලය අංක 77A21 කෙලින් විදිය ගොඩකෙවල කියන ලිපිණයට ඔබේ තොරතුරු අපට ලැබෙන සලස්වන්න. අපි ඒවා බලලා බලධාරීන් දැනුවත් කරලා අපෙන් ඔබට වෙන්න ඕන සේවය අපි සිද්ධ කරනවා. අපි ඒ සඳහා වෙබ් අඩවි තියෙනවා, සමාජ මාධ්‍ය ජාලා පිටු වෙනම තියෙනවා, අපේ YouTube නාලිකා ගණනාවක් සක්‍රිය වෙලා තියෙනවා. අපි ඒ හරහා කරන්න ඕන ඔබට වෙන්න ඕන සේවය අපි සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. ඒ වෙනුවෙන් අපි ඔබෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැත. ඒ වගේම ඔබ අපට ලබා දෙන තොරතුරු පිළිබඳව ඔබගේ අනන්‍යතාවය අපි 100%ක් ආරක්ෂා කරනවා. ඒ නිසා ඕනෑම තොරතුරක් අපට එවන්න ලියාපදිංචි තැපෑලෙන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම. නැවත අපි හෙට දිනේ හම්බ වෙමු.